ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල වශයෙන් තුලදී මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කරන්නේ ලක් කරනවා. බස්නාහිර පළාතුල ශ්‍රී ලංකා ගමනාගම මණ්ඩලය සමග ඒකාබද්ධ විදුලි බස් රථ 200ක් ධාවනය කිරීමේ නියම ව්‍යාකෘතියක් ආරම්භ කරනවා. ඓතිහාසික මහනුවර නගරෙහි වාහන මාර්ග තදබද ඉවත් කොට දුම්රිය බස් රථ හා වෙනත් කුලී රථ ඒකාබද්ධව ලෝක බැංකු ණය ආධාරය යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාකෘතිය ජනවාරි මාසයේදී ආරම්භ කරන මල්ටි මෝඩල් ට්‍රාන්ස්පෝර්ට් සෙන්ටර් මේ මධ්‍යස්ථානයේ ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් ලබා දෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර සිට මීන්තලේ දක්වා වූ දුම්රිය මාර්ග සම්පූර්ණ ප්‍රතිසංස්කරණය 2024 ජනවාරි මාසයේදී නිමවන අතර මීන්තලාවේ දුම්රිය ස්ථානීය පරිෂදයේ පදනම් කොටගෙන ප්‍රවාහන ආර්ථික බහුලු සහ ගබඩා පහසුකම් සහිතව පෞද්ගලික අංශයේද මූල්‍ය සහභාගීත්වයෙන් විශාල නගරයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනවා. පිටකොටුව ගාල්ල මාතර අනුරාධපුර යාපනය වැනි මහනගර ආශ්‍රිත සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කරගනි රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය පදනම් යටතේ ස්ටේෂන් ප්ලාසා හේවත් දුම්රිය ස්ථාන නගර මිශ්‍ර සංවර්ධන ව්‍යාකෘති ලෙස ස්ථාපනය කිරීම සහ දේශ විදේශ ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමක් අපි බලාපොරොත්තු වෙනවා. මහජන සේවා සැපයීමේදී වගකීම හා වගවීම යන කරුණු දෙක ගැනම අපේ අවධානය යොමු විය යුතුයි. රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීමේදී දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යාම